හැමෝගෙම හිතේ තියෙනවා අපි ගන්න ඕන වාහනය ගැන හිතේ ඇඳුණු රූපයක්. අපිට වාහනයක් අවශ්‍යයි කියන තැනට එනකොට වාහන සන්නාම වාහන මාදිරීන් ගැන යම් තාක් දුරකට අවබෝධයක් අපට තියෙනවා. නමුත් බහුතරයකට වාහනයක් ගන්නකොට මුහුණ පාන්න වෙන ගැටලුවක් තමයි වාහනේ බජට් එක. හැබැයි මේ බජට් එකත් එක්ක තියෙන ප්‍රශ්න නිසා හුඟක් අයට වෙන්නේ අවශ්‍යතාවන්ට අනුකූල වාහනයක් ගන්නවා වෙනුවට බජට් එකට ගන්න පුළුවන් වාහනේ අරගෙන තමන්ගේ අවශ්‍යතා ටික ඒ වාහනයට අනුරූපව හැඩගස්ස ගන්න වෙන එක. මේ වෙනකොට රටට අලුතෙන් වාහන ආනයනය වෙන්නේ නැති නිසා වාහනවල මිල ඉහළ ගිහින් තියෙනවා. ඒ නිසා බ්‍රෑන්ඩඩ් නිව් වාහනයක් ගන්න ගිය කෙනෙක්ට ඊළඟට තියෙන විකල්පය තමයි සෙකන්ඩ් හෑන්ඩ් වාහනයක් ගන්න එක. හැබැයි ඒ හේතුව නිසා වාහන විකිණීම හෝ මිලට ගැනීම අඩු වෙලා නැහැ. මොකද මිනිසුන් බයෙන් ඉන්නවා තවදුරටත් මිල ඉහළ ගියොත් තමන්ට වාහනයක් ගන්න බැරි වෙයි කියලා. ඒ නිසා සෙකන්ඩ් හෑන්ඩ් වාහනවලටත් ලොකු ඉල්ලුමක් ඇති වෙලා තියෙනවා. බ්‍රෑන්ඩඩ් නිව් සහ පරණ වාහන කියලා සංස්කෘතීන් දෙකක් තියෙනවා. පරණ වාහන හොඳයි කියලා අදහන පිරිසක් වගේම අලුත් වාහන හොඳයි කියන පිරිසකුත් අපට හම්බ වෙනවා. හැබැයි මේ ඇදහීම් වලින් එළියේ ඉන්න කෙනෙක් වාහනයක් ගන්නවා නම් සැලකිලිමත් වෙන්න ඕන කරුණු කාරණා ටිකක් තියෙනවා. ඔයා සෙකන්ඩ් හෑන්ඩ් වාහනයක් ගන්න යනවා නම් සෙකන්ඩ් හෑන්ඩ් වාහනයක් ගත යුතුද යන්න නැවත නැවතත් කල්පනා කරලා බලන්න ඕන. අපි සෙකන්ඩ් හෑන්ඩ් වාහනයකට යනවා නම් මුලින්ම බලන්න ඕන අවශ්‍යතාවය උනත් හුඟක් අය බලන්නේ බජට් එක. අපි බජට් එක හදන්න ඕන වාහනේ ගන්න යන ගාන වගේම ඒක අලුත් වැඩියා කරන්න යන මුදලත් එක්කම. වාහනේ මිල ලක්ෂ 10ක් නම් අලුත් වැඩියාවට යන මුදල ලක්ෂ 2ක් නම් වාහනේ මුළු බජට් එක වෙන්නේ ලක්ෂ 12ක්. එහෙම නැතුව තමන්ගේ අතේ තියෙන ඔක්කොම සල්ලි දීලා වාහනයක් ගත්තම වෙන්නේ අලුත් වැඩියා කරන්න බැරුව වාහනේ එපා වෙලා යන එක. සෙකන්ඩ් හෑන්ඩ් වාහනයක් ගන්න එකේ වාසි වගේම අවාසිත් තියෙනවා. වාසිය තමයි බ්‍රෑන්ඩ් නිව් වාහනයකට සාපේක්ෂව අඩු බජට් එකකට ගන්න පුළුවන් වෙන එක. අඩු මුදලකට අලුත් වැඩියා කරගන්න පුළුවන් එකත් වාසියක්. අවාසි තමයි අපි ගන්නේ ටිකක් පරණ වාහනයක්. ඒකේ තාක්ෂණය අලුත් වාහනයකට සාපේක්ෂව පරණයි. එතකොට අපිට තියෙන ඔප්ෂන් ප්‍රමාණය සීමිතයි වගේම සමහර ඔප්ෂන් හා සමහර පද්ධති ක්‍රියා විරහිත වෙන්නත් පුළුවන්. බ්‍රෑන්ඩ් නිව් වාහනයකට වඩා බ්‍රේක් ඩවුන් වීමේ සම්භාවිතාව වැඩි. මොකද හැම කොටසක්ම ගෙවී යෑම් ඛාදනය වීම වලට ලක් වෙලා තියෙන නිසා. ඊළඟට තියෙන ලොකුම අවාසිය තමයි පෙර අයිතිකරු නිසි ලෙස නඩත්තු නොකර විකුණන වාහනයක් නම් අපි ගන්නේ අපිට සිද්ධ වෙනවා ඔහුගේ වැරද ටිකටත් එක්කම වන්දි ගෙවන්න. අපේ ආර්ථික මට්ටම එක්ක අවශ්‍යතාවට ගැලපෙන ඉන්ධන කාර්යක්ෂමතාව පාවිච්චි කරන්න පුළුවන් කාලය වාහනේ නීතිමය නිරවුල්භාවය ගැන හොයලා බලන්න ඕන. ඒ වගේම ඒ වාහනය මොඩිෆිකේෂන් කරපු එකක්ද කරපු මොඩිෆිකේෂන් එකට බලපාන නීතිමය තත්ත්වය මොන වගේද කියන එකත් සලකලා බලන්න ඕන. මොකද කලින් අයිතිකරු ඒ වාහනය ඔහුගේ සමාජ සම්බන්ධතා මත පාවිච්චි කළත් අපි මිලට ගත්තට පස්සේ අපිට නීතිමය ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. අපි වාහනේ තාක්ෂණික පැතිකඩ ගැන සැලකිලිමත් වෙන්න ඕන. මේජර් රිපෙයාර් තියෙනවද? තියෙනවනම් ඒ මොන සිස්ටම් එකේද කියලා හොයාගන්න ක්වොලිෆයිඩ් ටෙක්නීෂියන් කෙනෙක්ගේ සහාය පතන්න වෙනවා. ඒ වගේම ඒ අලුත් වැඩියාවලට යන වියදම එක්ක අපිට මේ වාහනේ වටිනවද නැද්ද කියලා නැවත නැවත කල්පනා කරලා බලන්න ඕන. ඒ වගේම වාහනේ ඇක්සිඩන්ට් වෙලාද? ඒක මොන රටේ නිෂ්පාදනය කරපු එකක්ද? අමතර කොටස් තියෙනවද කියලත් බලන්න ඕන. අවසානයේදී ඔයා මේ කියන කාරණා ටික ගැන සැලකිලිමත් වෙලා වාහනයක් ගත්තනම් ඔයාට සෙකන්ඩ් හෑන්ඩ් වාහනයක් මිලට ගැනීමේදී ඇති වෙන්න පුළුවන් අවාසි වලින් සෑහෙන ප්‍රමාණයකින් ගැලවෙන්න පුළුවන්.